கொஞ்சம் வினாடியா மனக்கு அதே என்ன தொட்டி விழாவாட்டேன் வினாடியா தேண்டதா விவோ विशाल මම ඒ ක්‍රම දෙකම කියලා දෙනවා පුතේ. ඕගොල්ලොන්ට පුළුවන් ඕගොල්ලෝ කැමති ඕගොල්ලන්ට ලේසි කියලා හිතන ක්‍රමයක් පාවිච්චි කරන්න. හැබැයි ක්‍රම දෙකම දැනගෙන ඉන්න සමහර වෙලාවට මෙන්න මේ ක්‍රමෙන් මේ මහා පුසාදකේ හොයන්න එහෙම නැත්නම් අනෙක් ක්‍රමෙන් මහා පුසාදකේ හොයන්න කියලා කියන්න පුළුවන්. ඒක නිසා හැම වෙලාවෙම හැම වෙලේම ලෑස්ති වෙලා ඉන්න තමයි මේ ක්‍රම දෙකම පුතේ මම ඕගොල්ලන්ට උගන්වන්නේ. දැන් පුතේ මෙන්න මේක කියනවා මම මෙන්න මේක කියලා දෙනවා සංඛ්‍යා කීපයක් තියෙනවා එක සංඛ්‍යාවක් 20 මේක නම් උදාහරණයකට දීලා තියෙනවා අනෙක් සංඛ්‍යාව පුතේ 50 අනෙක් සංඛ්‍යාව 30 පුතේ දැන් මම මේ ක්‍රම දෙකටම මෙන්න මේ සංඛ්‍යා තුනේ මහා උත්සාහකයේ හොයන හැටි කියලා දෙන්න යන්නේ ඉතින් ඕගොල්ලන්ට ලියා ගන්න අවශ්‍යතාවයක් නැහැ පුතේ මේක ලියලා තියන නිසා මේක පෙන්නලා තියන ඕගොල්ලෝ හොඳට අහගන්න මේ කියන්නේ දැන් මම ඉස්සෙල්ලාම කියන්නේ මේක මේ හොයන්න මේ සංඛ්‍යාතුනේ ප්‍රථමක සාධක භාවිතයේ මහා පොදු සාධකය හොයන ක්‍රමය මෙන්න මම කියලා දෙනවා ප්‍රථමක සංඛ්‍යා වල සාධක භාවිතයෙන් හොයන විස්තරන්න තියෙන්නේ මෙච්චර පුතේ විස්තර ලියා ගන්න හරිද විස්ස බෙදන්න ප්‍රථමක සංඛ්‍යාව හරිද විස්ස බෙදන්න ප්‍රථමක සංඛ්‍යාව එහෙමනම් ඕගොල්ලෝ දන්නවා 20 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් මේ ඕනම ඉරට්ටේ සංඛ්‍යාවක් බෙදන්නේ දෙකෙන් එහෙමනම් පුතේ 20 බෙදනවා කීයෙන්ද දෙකෙන් 20 දෙකෙන් බෙදුනහම එන්නේ පුතේ 10යි හරිද 20ට දෙකේව හරියටම එනවා පුතේ 10යි ඒකෝර 10 කියන්නේ පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් 10 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවක් එහෙනම් මේ 10 කියන ඉරට්ටේ සංඛ්‍යාවක් බෙදන්නේ 2 කියන ප්‍රථමක සංඛ්‍යාවෙන්. එහෙනම් 10 දෙකෙන් බෙදුනොත් කීයද පුතේ 5. හරිද ළමයි? දැන් ඔන්න 5 ඉලක්කම ඇවිල්ලා තියෙනවා. 5 ඉලක්කම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව. 5 ඉලක්කම කියන්නේ ඉරට්ටේ නම් මෙරේ ඉන්නේ පුතේ ඔත්තේ සංඛ්‍යාවක්. එහෙනම් 5 ඉලක්කම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 5 ඉලක්කම. එහෙනම් 5ට 5යි 1යි. එහෙනම් පුතේ අපි මේ හොයාගත්ත දේ හරියද කියලා චෙක් කරගමු. මෙන්න මේ එළියේ තියෙන ඉලක්කම් ටික වැඩි කරලා. දෙවරක් 2 4යි 4 වරක් 5 20යි. එහෙනම් මෙන්න ළමයි 20ේ ප්‍රථමක සාධකවල ගුණිතය මෙන්න මේ ආකාරයට ලියනවා. ඔය විදිහටම 50 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියමු 50 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව ඕගොල්ලෝ දන්නවා ඕනම ඉරට්ටේ සංඛ්‍යාවක් බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ පුතේ 2 හරිද එහෙනම් 50 බෙදන්න දරුවෝ 2 එහෙනම් 50 දෙකෙන් බෙදුනොත් ඕගොල්ලෝ දන්නවා හරියට මේක කීයද 25 ඊළඟට පුතේ 25 කියන්නේ මට කවුරු හරි කෙනෙක් කියන්න ඉරට්ටේ සංඛ්‍යාවද ඔත්තේ සංඛ්‍යාවද ඔත්තේ සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවක් දෙකෙන් මෙහෙම බෙදන්නේ නැහැ දෙකෙන් බෙදන්නේ නැහැ එහෙනම් 25 බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව පුතේ 5
25 බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 5ක්. 5 ඉලක්කයි. එහෙනම් 25 5න් බෙදලා බලන්න උත්තරේ එනවා 5. හරියටම 25 5න් බෙදුනොත් එන්නේ කුටේ 5. දැන් මොන 5 ඉලක්කම ඇවිල්ලා තියෙනවා? 5 කියන්නේ ඉරට්ටේ නෙවෙයි. එහෙනම් 5 බෙදන්නේ 5. 5 බෙදන්නේ කවුද? 5. එහෙමනම් 5 5න් බෙදනවා එකක් එනවා. දැන් පුතේ මේ 50 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න තමයි මම මේක මේ විදිහට සුළු කරේ. දැන් අපි කරපු දේ හරිද වැරදිද කියලා බලන්න මම මොකද දන්නවද කරන්නේ? මේ එළියෙන් තියෙන ඉලක්කන් ටික වැඩි කරගෙන යනවා. එහෙනම් දෙවරක් 5 පුතේ 10යි, 10වරක් 5 කීයද පුතේ 50යි. එහෙනම් වැඩි හරි. එහෙමනම් මෙන්න ප්‍රථම 50 ප්‍රථමක සංඛ්‍යාවල ගුණිතයක් විදියට ලියනවා. ඔය ඉලියෙන් තිබ්බ සංඛ්‍යා ටික ලියුවා. හරි. දැන් ඔය විදිහටම පුතේ 30 ලියන්න වෙනවා. 30 අපි බලමු ප්‍රථමක සාධකවල ගුණිතයක් විදියට ලියලා. 30 ඉලක්කම කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. 30 කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාව. එහෙමනම් 30 බෙදනවා පුතේ 2. 30 බෙදන්න 2. එහෙනම් 2න් බෙදනවා 30ට 2 වා පුතේ 5. ඒකට ඔබව දන්නවා ළමයි 15 කියන්නේ ඉරට්ටේද ඔත්තේද කියන්න බලන්න හයියෙන්. ඔත්තේ. ඔත්තේ. ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් 2න් එහෙම බෙදනවද 15? නෑ. බෙදන්නේ 3න්. 15 3න් බෙදුනොත් 5යි. දෙවරක් 3 6යි, 6 වරක් 5 30යි. දෙවරක් 3 6යි, 6 වරක් 5 30යි. එහෙනම් වැඩි හරි. ඔන්න 30 ප්‍රථමක සාධක වල ගුණිතය ලියනවා. හරිද ළමයි? දැන් ඔන්න මේ සංඛ්‍යා තුනේම ප්‍රථමක සාධක වල ගුණිතයන් විදිහට ලියලා පුතේ අවස්ථා. හරි. ප්‍රථමක සාධක වල ගුණිතයන් විදිහට ලියලා ඉවරයි. එහෙමනම් පුතේ දැන් ඔන්න මා පෝසා නැත්තම් මහා පුරු සාධකයේ හොයන හැටි උගන්වන්න යන්න. මා පෝසා නැත්තම් මහා පුරු සාධකයේ හොයන්න හරිම ලීති ප්‍රමයක් තියෙනවා. මොකද දන්නව? හොඳට අහගන්න. හොඳට අහගන්න කොහොමද මා පෝසා හොයන්නේ බලන්න. මේ තේලි තුනේම මේ සමාන ලකුණෙන් මේ පැත්තේ තේලි තුනේම තේලි තුනටම තියෙන ඉලක්කම් පේනවා. තේලි තුනටම තියෙන ඉලක්කම් පේනවද? මේ පේලි තුනේම තුනටම තුන් දෙනා ගාවම තියෙන ඉලක්කම් නැත්නම් සංඛ්‍යාවක් පේනවද? ඔව්. මොකක්ද මේ? 5. ආ 5 පේනවා. හරි. එහෙමනම් මෙන්න මේ 5 පේලි තුනේම තියෙන 5 ඉලක්කම මම මේ විදිහට වෙන් කරලා දාන්න. හරි. මේ පේලි තුනේම තියෙන 5 ඉලක්කම මේ විදිහට වෙන් කරලා දාන්න. ඒක අමතරව තව තියෙනවද? 2. ආ 2ක් තියෙනවා නේද? මේ බලන්න ළමයි. මෙන්න තේලි තුනේම 2 තියෙනවා. ඔන්න ඒකත් ලියන්න. ඒක ඇරෙන්න තව මේ තේලි තුනේම තියෙන ඉලක්කම් එහෙම පේනවද? නෑ. පේනවද? තුන් දෙනා ගාව තියෙනවා. එක්කෙනෙක් ගාව විතරක් තිබ්බත් බෑ, දෙන්නෙක් ගාව විතරක් තිබ්බත් බෑ, තුන් දෙනා ගාවම තියෙන්න ඕනේ. නෑ සර්.
बेट मुकादमा आप यह गांव धर्म नहीं आप यह से पालेवे नहीं गांव न पिए ने मुकादमा विषय हाथर सहा सिर नेब आप यह से दाह हाथरे पालेवे नहीं गांव न समय हादंद के हुए विषय हाथराय पिहाय दें प्रथम का सादर का पाविच्छ करला माँ बो पाव हो जाने चाहिए इतना करेगा और ने विमुक्ति नाम हादला इवराय के ला दाला पिए न वा सर मैं कीवेनी अभ्यासे जानी अभ्यासे दाहतर अभ्यासे पालेवेनी गान दाहतर अभ्यासे दाहतर තම හදල ඉවර මොකද නම දෙනා ඉන්නේ ඉක්මන් කරගන්න වෙයි හරි හරි මුදේ ඇටි 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 ඊට වඩා වෙලාව දෙන්න බෑ දැන් එහෙමනම් මෙන්න මේකේ මාපුරු සා හොයන්න ඕනේ ප්‍රථමක සාධක භාවිතයෙන්
लाहिरु इन्ना आदे लाहिरु लाहिरु इन्ना आदे पांती आदे ताम संदुमिनी ओकिता इनो सारं कहव चंदूप विस्तर राय ताम में गान हदलती है ऐ अनिता के बैरे ताम दिवेनी गान हदल हतलिह सह पीय पुते ऐसे गुण में मिला एम ना मामा हतलिह दैन प्रथम साधक वाले गुणित अपने घर लिए ना पुते
හතලිය කියන්නේ පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා හතලිය ඉස්සෙල්ලම බෙදනවා දෙකේ හතලිය දෙකෙන් බෙදපුවාම 20යි මම දැන් මේ සාධක වල ගුණිතයක් හොයන විදිහ නම් ටිකක් වේගෙන් යනවා මොකද මේ වෙනකොට ඕගොල්ලෝ හොඳ දැනුමක් තිබිය යුතුයි මොකද ගිය සතියේ සාකච්ඡා කරා මේ සම්බන්ධව 20 කියන්නේ පුතේ ඉරට්ටේ සංඛ්‍යාවක් නිසා ඕනම ඉරට්ටේ සංඛ්‍යාවක් බෙදෙන්නේ දෙක කියන ප්‍රථමක සංඛ්‍යාවෙන් බෙදෙනවා 20 දෙකෙන් බෙදුනොත් 10යි පුතේ 10 කියන්නේ මොකද්ද ඉරට්ටේ සංඛ්‍යාවක් එහෙනම් 10 ආය බෙදන්න පුතේ දෙකෙන් ඔන්න එනවා 10ට දෙකේව 5යි පුතේ ඊළඟට 5 කියන්නේ නම් ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයි පිටේ හරිද එහෙනම් යා ඔත්තේ සංඛ්‍යාව මේ 5 ඉලක්කම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 5 පුතේ 5 5න් බෙදුවොත් 1යි අපි චෙක් කරගන්න ඕනේ මේක හරියට කියන එක එහෙමනම් අපි බලමු මේ පොත වලින් එළියේ තියෙන ඉලක්කම් ටික වැඩි කරලා දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් 5 40යි එහෙනම් හරි එහෙනම් 40 ප්‍රථමක සාධක වල ගුණිතය මේ විදිහට ලියනවා ඊළඟට දරුවෝ 100 ගාවට යන්න එහෙනම් 100 කියන්නේ ඉරට්ටේ නේද 100 කියන්නේ ඉරට්ටේ බෙදන්නේ දෙකෙන් පුතේ 100 දෙකෙන් බෙදුවොත් 50යි හරි ඊළඟ 50 කියන්නේ ඉරට්ටේ පුතේ එහෙනම් 50ක් ආය බෙදනවා පුතේ දෙකේ 50 දෙකෙන් බෙදුවොත් කියලා 25යි හැබැයි 25 කියන්නේ නම් ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයි එහෙනම් 25 බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව හොයන්නේ 25 පහෙන් බෙදලා එහෙනම් 25 පහෙන් බෙදුවොත් කීයද පුතේ 5යි 25ට 5ව 5 පහ කියන්නේ පුතේ ඉරට්ටේ නෙවෙයි නේද එහෙනම් 5 ලක්ම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 5 5 පහෙන් බෙදුවොත් 1යි ඔන්න දැන් අපි චෙක් කරනවා හරිද කියලා මේ කොටුවෙන් එළියේ තියෙන ඉලක්කම් ටික වැඩි කරපුවාම 100 ඉලක්කම එනවාද කියලා බලමු. දෙවරක් දෙක 4යි 4 වරක් 5 20යි 20 පහෙන් වැඩි කරොත් 100යි. එහෙනම් පුතේ ඔන්න 100 ලියන්නේ මෙන්න මේ විදිහටයි. මේ විදිහටයි. ඔන්න දැන් පේලි දෙකයි සංඛ්‍යා දෙකයිද පේලි දෙකයි කියන්නේ එහෙනම් මාතෘකාව යන්නේ පේලි දෙකේම තියෙන ඉලක්කම් කොටු කරනවා පුතේ. මට කියන්න පුතේ මොකද්ද කොටු කරන ඉලක්කම් මොනවද කියලා මුලින් දෙක. දෙකේ ඉලක්කම ඔන්න කොටු කරා. ආය පහ පහේ ඉලක්කම කොටු කරනවා. ඔව්. ආය එච්චරද තව කොටු කරන්න පුළුවන්. එච්චර. හොඳට කල්පනා කරලා බලන්න. සර් දෙක තව දෙකේ ඉලක්කමක් ඇයි පුතේ මේ තියෙන්නේ මේ බලන්න තව දෙකේ ඉලක්කමක් කොටු කරත් ඇති තව දෙකේ ඉලක්කම කොටු කරන්න පුළුවන් ඔන්න ඔච්චරයි ආයෙනම් කොටු කරන්න බෑ තේරුණාද දෙකේ ඉලක්කමක් කොටු කරා තව දෙකේ ඉලක්කමක් කොටු කරා පහේ ඉලක්කමක් කොටු කරා ඔච්චරයි එහෙම නෝ ආ ඕසාවට ලියන්නේ කොටු කරපු ඉලක්කම් ටික සර් सर मैं दांग उतना पहली तूना तीपो ये तूना मैं कोटुए ना कल करन रोने तो पहली देख के इतना तीपो बेरी दे बस तूना मेरे को तेरे आपके उदाहरण में चल दे मैं उपाले के नीचे नादा दावा से उदाहरण याद करा ये तुम देना गाँव में तीपे वो इतना ही कोटु करा ये मैंने तं तुम देने की ना बोलते देने गाँव तीने बोल रहा है कोटु करा ना तुम देने की ना तुम देना गाँव तीने जो පස් දෙනෙක් ඉන්නවනම් පස් දෙනා ගාම තිබුත් ඉතරයි කොටු කරන්න පුළුවන්. එහෙමනම් පුතේ දැන් මොන මේ ටික ලියුවා. දැන් මම මේ ටික වැඩි කරනවා. දෙවරක් දෙක 4යි 4 පහෙන් වැඩි කරා 20යි. මෙන්න ළමයි මා පෝසා වෙන්නේ 20. මාත් එක අයින් කරගන්න බලන්න. මාත් එක අයින් කරගන්න හැමෝම හොඳයි ඉන්දෝෂ මාකෙන් අයින් කරගන්න ඉන්දෝෂ දැන් මේ ගාන හරි කියලාමයි මාක් එකක් දාන්න මාපෝසා 20 ආපු කට්ටිය අපි බලමු මේ ඉන්දෝෂා මාකෙන් ඉස්සෙල්ලා අයින් කරගත්තේ නැති එක්කෙනෙක්
නෙට්නි ජයන්ත කියලා තියෙන්නේ කවුද ආ නෙට්මි චන්දෝපෝ කිත් නේකලා හරං කහව ඉනෝස් ඔන්න ඒ කට්ටිය හරි කියලා හදලා කියලා දාලා තියෙනවා Very good. යන්න ඔය අභ්‍යාසයේම තුන්වෙනි ගානට ඔය අභ්‍යාසයේම තුන්වෙනි ගානට මොකද පසින්දු හරි ගියේ නැද්ද ඉමේෂ් අමල්ෂා අදේශ ඇයි හරි ගියේ නැත්තේ එක්මන් කරගන්න තුන්වෙනි ගාන හදන්න පුතේ වේගයෙන් හදන්න दाह करवेनी अभ्यास से तुम वेनी का एक नाम पहले तुम्हेंगा नरने ओ पहले तुम्हेंगा इससे लगाओ मानसिक आयन कर गंद
හරිද හරිද එමනම් මම මේක හදාගෙන යනවා ඔයගොල්ලෝ බලන්න මෙත් සදංග සාධකවල ගුණිතයක් විදිහට ලියන්න කොට දෙකෙන් බෙදනවා 10යි 10 කියන්නේ ඉරට්ටේ දෙකෙන් බෙදුවා පහයි පහ කියන්නේ නම් ඉරට්ටේ නෙවේ පුතේ පහ පහෙන් බෙදුවොත් එකයි එහෙනම් වේස්තේ ප්‍රථමක සාධකවල ගුණිතය මෙන්න ලිව්වා ඔය විදිහටම දරුවෝ අපේ හැටේ ප්‍රථමක සාධකවල ගුණිත යක් හොයනවා හැට කියන්නේ ඉරට්ටේ දෙකෙන් බෙදනවා පහයි ප්‍රිය කියන්නේ ඉරට්ටේ එයා බෙදෙන ප්‍රථමකය දෙකයි ප්‍රියට දෙකේ ඒවා පහළවයි ඊළඟට 15 කියන්නේ නම් ඔත්තේ හැබැයි මේ 15 බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 3 එහෙනම් 15ට 3 ඒවා පහයි ඊළඟට 5 කියන්නේ ඔත්තේ එහෙනම් 5 බෙදන්නේ පුතේ පණේ නේද 5 බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව 5 එහෙනම් 5 බෙදනවා 5 එකක් එහෙනම් පුතේ 60 කියන ප්‍රථමක සාධක වල ගුණිතය වෙන්නේ දෙකේ ඉලක්කම් දෙකයි තුනේ ඉලක්කම් එකයි පහේ ඉලක්කම් එකයි ඔන්න හරි ඊළඟට මම හොයනවා පුතේ 80 ඉතින් ගරුවෝ 80 කියන්නේ ඉරට්ටේ නේද එහෙනම් 80 දෙදෙන ඉරට්ටේ සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 80 දෙන ඉරට්ටේ සංඛ්‍යාව වෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ 2 80 දෙකෙන් බෙදුනොත් 45 40 කියන්නේ ඉරට්ටේ එහෙනම් එයාව බෙදන්නේ 2 කියන ප්‍රථමක සංඛ්‍යාවේ 40ට 2 ඒවා 20යි 20 කියන්නේ ඉරට්ටේ එහෙනම් එයාව බෙදන්නේ පුතේ දෙකේ එහෙනම් 20ට 2 ඒවා 10යි ඊළඟ 10 කියන්නේ ඉරට්ටේ එහෙනම් පුතේ 80 බෙදන්නේ sorry 10 බෙදන්නේ ඉරන්නේ ප්‍රථමක සංඛ්‍යාව 2යි 10 2 ඒවා 5 අන්න වෙනස් වෙන 5 කියන්නේ ඔත්තේ සංඛ්‍යාව මේ 5 කියන ඔත්තේ සංඛ්‍යාව බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව කවුද 5 මොකද්ද 5 එහෙනම් 5 5න් බෙදනවා 1යි හරි එහෙනම් අපි බලමු කොහොමද චෙක් කරලා දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 පහෙන් වැඩි කරොත් 80 එහෙනම් හරි 80 වෙ ප්‍රථමක සාධක වල ගුණිතය විදිහට දෙකේ ඉලක්කම 4 පාරක් ලියලා පහෙන් වැඩි කර දැන් පුතේ අපි ගාව පේන්නේ 1යි 2යි 3. පේන්නේ 3ක් පේනවා. දැන් මේ පේන්නේ 3ටම පේන්නේ 3ේම තියෙන සංඛ්‍යා පොතු කරගන්න ඕනේ. පේන්නේ 3ේම තියෙන සංඛ්‍යා පොතු කරගන්න ඕනේ. මොනවාද පොතු කරගන්න? සර් ගල්ලා වගේ පේන්නේ. මේක हरी मुखा मुखा
කියන්න මෙතන 2යි මෙතන කොටු කරා 2යි මෙතන කොටු කරා 5යි මේ ඉලක්කම් සියල්ල වැඩි කරන්න දෙවරක් දෙක හතරයි හතර වරක් පහ 20යි මේ 20 කියන්නේ මේ ඉලක්කම් තුනේ මා පුතා නැත්තම් महा पोदु साधकय तेरुनाद मार्ट का आयन करेगा नो कोमला हाँ मैं इन्हों हाथर देने एक मार्ट के आयन करेगा नेतु नेत में ओके तो इन्हों चिंदुच आयन करेगा ना मार्ट का चंदूप मकद अनेक काटिय लावंत पासिंदु शेहान मकद बुते आइए को हैवे नद्दलमाई देन जॉइन नी से तमो कटला है जॉइन नी देन से आइए करंट एक नद्द करंट एक नद्द सिग्नल नद्द हां ये मद हां कमन ना पुती मम रिकॉर्डिंग एक दानवे बाय वेन्ने पे ඕගලන්ට අවාසියක් වෙන්න දෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ වැරද්දක් නෙවෙයිනේ. නේද? කරන්ට් එක යන්නේ එක. ඒකෙන් හින්දා පුතේ මම අනිවාර්යෙන් හෙට රෙකෝඩින් එක හැමදාම මේ ගෲප් එකට දානවා පුතේ. හරි. ඊළඟ එකක් කරන්න. 45 90 30 තක්කා अभ्यास दाहसले अवसान मन कर मन कर पुते मास्टिक आई करेगा तो पुते हम ओ मास्टिक आई करेगा मास्टिक आई करेगा चंदूप हरंकावई नो सिंदूष मास्टिक आई करेगा इंदूष इंदूष है ना वध पुते माव इंदूष और माव है ना मद औस आप पुते हरि मास के काय करगा ना हरि देन हरि देन हरि देन हरि गाना हदला इवरुन गामा मास एकक दान पुते मैं मटे पढ़ी हूँ दावत करांडे मैं ऑनलाइन पांती वाले ने वितरण में संबंध वाले करती है पट्टा मार्क के करता हूँ ऑनलाइन पांती वाले ने वितरण में संबंध वाले करती है कादस है ऑनलाइन पांती वाले ने वितरण में संबंध वाले करती है मार्क के करता हूँ
පොඩ්ඩක් බලා ගන්න ඕනේ net මේ අමල්ෂා ලවන්ත සඳුමිණි අදේශ ඔකේත්ත් එහෙමද ශෙහාන් පසෙන්දු චන්දූප ඇයි හරන් කහවත් ඔන්ලයින් විතර මලෙන්නේ තව ඉන්නව ඉනෝස් ඒගොල්ලෝ දාලා නැහැ සර් මට ක්‍රිකට් ප්‍රැක්ටිස් තියෙන ආහා ඉන්දෝෂ ඔයාත් ඔන්ලයින් විතරයි නේද පුතේ ඉන්නේ मम्मा मैं ऑनलाइन इतर आई सर ओया कोहे सर अनुराधपुर हां हरे 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 मुते हरे मदगई मदगई वाला टेउट एक हंबुना ने दिलूश मन एववा बहु सर हां हरे 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 හරි පුතේ මම එහෙමනම් අන්තිම ගානක් හදන්න පටන් ගන්න නේද ළමයි හැබැයි ඒක සාධක හොයන එක ඇටලි ඉමින් ඉමින් නම් කරන්නේ නැහැ දැන් සාධක හොයලා හොයලා ඕගොල්ලන්ටත් එපා වෙලා ඇති මටත් එපා වෙලා තියෙන ළමයි නේද අපි කොච්චර සාධක හොයන්නද කොච්චර ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට සංඛ්‍යා හොයන්නත් ගිය සතිය ඉඳන් නේද ළමයි එහෙනම් ඔන්න පුතේ මම හතර වෙනි ගානක් හදනවා संख्या පහළව කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් එහෙනම් පුතේ පහළව බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ පහ. sorry පහළව බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව තුන පහළව තුනෙන් බෙදුනොත් පහ. පහ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් එයා බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව වෙන්නේ පහ. එහෙනම් පහට පහේවා එකක්. අපි චෙක් කරලා බලමු. තුන් වරක් තුන 9යි 9 වරක් පහ 45යි අපි හරි එහෙනම් හතර පහේ ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට මෙන්න මේ පිට ලියනවා. ඔය විදිහටම 90 එනම් 90 ඉරට්ටේ බෙදන්නේ දෙක කියන ප්‍රථමක සංඛ්‍යාවේ 45යි 45 තුනෙන් බෙදුවා 15යි 15 තුනෙන් බෙදුනා 5යි 5 පහෙන් බෙදුනා 1යි. චෙක් කරලා බලමු. දෙවන තුන 6යි හයවරතුන 18යි 18 පහෙන් වැඩි කරොත් 90යි තුතේ. එහෙනම් මෙන්න ළමයි මෙන්න තුතේ ලිව්වා. දැන් 100 100 ප්‍රථමක සාධකවල ගුණිතයක් විදිහට ලියන්න කියනවා. 100 කියන්නේ ඉරට්ටේ බෙදෙන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාව දෙක. එහෙනම් 50යි 50 කියන්නේ ඉරට්ටේ. එහෙනම් එයාව බෙදන්නේ දෙකෙන්. එහෙනම් उत्तर පහ පහ ආය පහෙන් බෙදන්න එතකොට දෙකයි අපි හරියට කියලා බලමු දෙවරක් දෙක හතරයි හතරවරක් පහ 20යි 20 පහෙන් වැඩි කරොත් 100යි අපි හරි එහෙනම් 100 ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට මේ ටික ලියනවා දැන් මාතෝසා හොයන්න එකම જાතියේ
तेरे तुम्हें एकम जाति काटिए कोटु करनवा ते मापोसा होयाने कोहमद तेरे तुम्हें एकम जाति काटिए कोटु करनवा एहना मालमो देखा बे तुने इलाकमान कोटु करांदे बे पहे इलाकमानाम पुलवा माँ लामाए මේ තුන් දෙනා ඇරෙන්න ආයෙ කොටු කරගන්න කවුරුවක් නැද්ද කියලා පොඩ්ඩක් බලන්න තියනවනම් කියන්න මට ටග් ගන්න සර් අර තුනේම දෙක ආ පේරි තුනේම තුනේ ඉලක්කම් තියනවාද එක පේනෙක තුනේම දෙකක් තියෙනවා අනේ මං අහන්නේ පේරි තුනේම තියෙන්න ඕන පේරි දෙක විතරක් තියන කට්ටිය කොටු කරන්න බෑ පේරි තුනේම තියෙන කට්ටිය कुमन हो प्रथमक संख्या
තියෙනවද තියෙනවා නම් ඒ මොකක්ද මේ මේ තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් තියෙනවද තියෙනවා නම් ඒ මොකක්ද පහ තුනයි පහයි ලියලා වැඩි කරනවා
දැන් මොන් දෙන්න වැඩි කරපුවාම එනවා පහළව පුතේ මෙන්න ළමයි තුන් දෙනාගේම මෙන්න තුන් දෙනාගේ මා පෝසා පහළ ධර්මෝ තේරුණාද අවසර අවසර හොඳට බලන්න මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්න නැත්තම් අභ්‍යාසය අභ්‍යාසය පහළවට යන්න අභ්‍යාසය පහළ මේ පරවෙනි ගාන හදන්න තත්කාල හරි සර් හරි පුතේ අපි පොඩි වෙලාවක් දෙමු තව කට්ටිය හදනවානේ දැන් නම් වෙලාව ඇත්තේ එහෙමනම් මම හදනවා පළවෙනි ගාන අභ්‍යාසය පහළ වෙයි තියෙනවා ඉලක්කම් දෙකක් 100 කියලා තියෙනවා 150 කියලා තියෙනවා දෙන්නයි ඉන්නේ දෙන්නම වෙදෙන ප්‍රථමක සංඛ්‍යාම දෙකයි ඇයි මෙයක් ඉරට්ටේ මෙයක් ඉරට්ටේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව දෙක 100 දෙකෙන් බෙදුවොත් 50යි 150 දෙකෙන් බෙදුවොත් 150ට දෙකේ ඒවා 75යි ළමයි මට කියන්න මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව 100ද කියලා ගහලා
පනහා පහෙන් බෙදුවොත් පනහට පහේ ඒවා දහයයි. පුතේ හැත්තෑ පහක් පහෙන් බෙදලා බලන්න. එකපාරට උත්තරේ ගන්න බැරි නම් වෙන තැනකින් හැත්තෑ පහ ඉල්ලලා පහේ දීර්ඝ බෙදීමේ ක්‍රමයට කටු වැඩ කොලේක බෙදා ගන්න. මහලු දෙයක් නෙවෙයි. හතට පහේ ඒවා එකයි. පස්වරක් එක පහ. හතෙන් පහ දෙකයි. ඇදලා ගත්තා 25ට පහේවා පහයි. පස්වරක් පහ 25. අන්න උත්තරය ආව පහ. නමයි ළම. මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් තියෙනවද? තියෙනවනම් ඒ කීයද? මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් තියෙනවද? තියෙනවනම් ඒ කීයද? එහෙනම් පාදා මේක බෙදනවා පහේ. දහයට පහේ ඒවා දෙකයි. පහළව පහෙන් බෙදුනොත් තුනයි. හරි, දැන් මට කියන්න මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව මොකක්ද? ප්‍රථම සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යාවක් නැහැ. මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් නැහැ. එහෙනම් ආය බෙදෙන්නේ නැහැ පොතේ. මේක කපලා දැන් ඉතුරු වෙලා තියෙන ඉලක්කන් ටික වැඩි කිරීමේ සංකේතය දාලා ලියුවා. දැන් මේ ඉලක්කන් ටික වැඩි කරමු. දෙවරක් පහ 10යි. දහවරක් පහ 50යි. දහවරක් පහ 50යි. මෙන්න ලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න පුතේ ඕගොල්ලෝ. ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න. දෙවෙනි ගානය. දෙවෙනි ගාන අභ්‍යාසයේ පහළවේ දෙවෙනි ගාන. තග්ගාලා හදන්න. තග්ගාලා හදන්න.
Excuse me, sir. Sir, මට පුෂ්ම කුමාර සර්ගේ ක්ලාස් එකක් තියෙනවා සර්. මේ මට රෙකෝඩ් එක එවන්න පුළුවන්ද සර්? Thank you, sir. හරි. අද පටන් ගමු එහෙමනම් පුතේ මේකේ දෙවෙනි ගාන තියෙන්නේ මොකක්ද 65120 එහෙනම් ළමයි 60120යි කියන්නේ නම් දෙකම ඉරට්ටේ කියලා පේනවා එහෙනම් දෙක කියන ප්‍රථමක සංඛ්‍යාවෙන් බෙදාගන්න ඉරට්ටේ නම් වැඩේ ලේසි දෙකෙන් බෙදලා හැට දෙකෙන් බෙදුනොත් 30යි එකසිය විස්ස දෙකෙන් බෙදුනොත් 60 දැන් ආවෙත් මේ දෙන්නම ඉරට්ටේ දෙන්නම ඉරට්ටේ එහෙනම් ආය බෙදනවා දෙති ආය බෙදනවා දෙති එහෙනම් 30ට දෙකේ ඒවා 15යි 60ට දෙකේ ඒවා 30යි දැන් බලන්න මෙයා නම් ඉරක් මෙයා නම් එහෙනම් වැඩේ හරියන්නේ නැහැ දෙකෙන් බෙදන්න බැහැ මට කියන්න දැන් මේ දෙන්නම බෙදෙන සංඛ්‍යාව මොකක්ද කියලා මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව පහ පහ සර් පහ
අර මාස් එක අයින් කර ගන්නවද හදලා ඉවර නම් දාන්න ඔන්න දැම්මම දාලා දෙනවා ඔකෙත්යි අමල්සයි මේකලයි හැදුවා කියලා අපි බලපු පෑහෙන වෙලාවකෙ මට පසින්දු හදලා දුන්නේ නෑ නේද පසින්දු පසින්දු දැන් මේ වෙලාවේ කරන්ට් එක නැති දරුවෝ ඉන්නවද මේ මොහොතේ? ඔව් සර් මට කරන්ට් එක නැහැ. ආ කාටද ඉන්ඩියුෂර්ද? සර්. ඔව් ඉන්ඩියුෂර්ට චන්දුපලට නැද්ද කරන්ට් එක? සර්. ඔව්. මට තියෙන දුපට තියෙනවා සර්. සර් මට කරන්ට් එක නැහැ. ලවන්තට කරන්ට් එක නැද්ද? ඉන්දුෂට කරන්ට් එක නැහැ නේ සර්. අයියෝ මාර වැඩේ නේ ගණන් ගන්න එපා ඉන්දුෂු. ගණන් ගන්න එපා කරන්ට් එක නැති වුණා කියලා ඉගෙන ගන්න එක නතර කරන්න පුළුවන් ඈ. අපි ඉගෙන ගමු. නවන්ත ඔයාට දැන් බෝඩ් එක පේනවද පුතේ? නවන්ත නවන්ත මං කියන එක ඇහෙනවද පුතේ නැද්ද ඇහෙනවද දැන් ඔයාට බෝඩ් එක පේනවද අවුලක් නැද්ද අවුලක් නැහැ සර් ආ පුතේ හරි එහෙනම් මම යන්නද තුන්වෙනි ගානට තුන්වෙනි ගානේ නම් ඉලක්කම් තුනක් තියෙනවා නේද ළමයි 24යි ප්‍රථමක සංඛ්‍යාව ඔයන් ගොඩි කුලි තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව. ඒ කියන්නේ මහා පොදු සාධකයේ හැටි තමයි ඉන්න සියල්ලම බෙදෙන්නේ. මහා පොදු සාධකයක් වෙනකොට ඉන්නේ දෙන්න නම් දෙන්නම බෙදෙන්නේ. ඉන්නේ තුන් දෙනා නම් තුන් දෙනාම බෙදෙන්නේ. 10 දෙනෙක් ඉන්නෝ නම් 10 දෙනාම බෙදන්න. එහෙම තමයි මහා පොදු සාධකයේ හොයන්නේ. 10 දෙනෙක් ඉන්නෝ නම දෙනෙක් බෙදෙනවා එක්කෙනෙක් බෙදෙන්නේ නැහැ එහෙනම් බෙදන්න බෑ බෙදෙනවා නම් ඔක්කොම බෙදෙන්න ඕන තේරුණාද දැන් එහෙමනම් මේ තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව දරුවනේ දෙක හරිද පුතේ එහෙනම් මම දෙකෙන් බෙදාගෙන යන්න 24 දෙකෙන් බෙදුනොත් 12යි 48 දෙකෙන් බෙදුනොත් 24යි दोलाहा देखें बेदनवा आया
විසි හතර දෙකින් බෙදනවා දොළහයි දහට දෙකින් බෙදෙනවා නමය දැන් ලස්සනයිනේ මට සින්දුවක් කියනවා වගේ නේ ලස්සනයි මම ලස්සනයි කියලා කියනවා හයයි දොළහයි නමය මේ තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව මොකක්ද තුන අන්න හරි තුන තුන එහෙනම් පුතේ තුනෙන් බෙදාගෙන යන්න හය තුනෙන් බෙදුනොත් දෙකයි දොළහ තුනෙන් බෙදුනොත් හතරයි නවය තුනෙන් බෙදුනොත් තුනයි හොඳයි ඊළඟට මේ තුන් දෙනාම බෙදෙන प्रथम संख्या නෑ ඔව් හරි ඔරලු හරි නේ බෙදෙන්නේ නෑ බෙදෙන්නේ නෑ එහෙනම් පුතේ මේ දෙක කපලා මම මේ දෙක විතරක් ලියනවා ලියනවා දැන් මේ දෙක වැඩි කරගෙන යමු දෙවරක් දෙක හතරයි හතර වරක් තුන දොළහයි මෙන්න ළමයි මේ ඉලක්කම් තුනේ මා පුත හතර වින්දාන හදන්න ඔය අභ්‍යාසයේ අවසාන ගාන හදන්න ඉක්මන් කරගන්න මට අද කුඩා පොදු ගුණාකාරයේ ඉවර කරගන්න ඕනේ දරුවෝ ඉක්මන් කරන් සාකච්ඡා කරන්න දෙන්නේ පටන් ගමු නේද ළමයි ඇති නේද මේ ගන්න දුන්න වෙලාව ඉස ඇති 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 එහෙනම් බලුවනේ 60 40 තුන් දෙනාම මෙදෙන ප්‍රථමක සංඛ්‍යාව දෙකෙන් බෙදුවා ना
මම ආය දෙකෙන් බෙදනවා එහෙනම් 30 දෙකෙන් බෙදනවා 15යි 50 දෙකෙන් බෙදනවා 25යි 20 දෙකෙන් බෙදනවා 10යි මෙයා ඉරට්ටේ ඔත්තේ ඔත්තේ දැන් දෙකෙන් බෙදලා හමාරයි ආයද ඔක්කොමලා ඉරට්ටේ නම් දෙකෙන් බෙද බෙද කියා දැන් නැ මේගොල්ලෝ දෙන්නම ඔත්තේ එහෙනම් කියන්න මේ තුන් දෙනාම බෙදිය හැකි ප්‍රථම පංතියා ක්‍රමයක් තමයි ප්‍රථමක සාධක භාවිතයෙන්
ප්‍රථමක සාධක වල භූමිතයක් විදිහට ලියලා මාධ්‍යම සොරි කුඩා පොදු ගුණාකාරය හොයන විදිහ ප්‍රථමක සාධක වල භූමිතයක් විදිහට ලියලා කුඩා පොදු ගුණාකාරය හොයන ක්‍රමය තමයි මම දැන් කියලා දෙන්න යන්නේ හරි දැන් එහෙමනම් බලන්න හරි මේ මම 30 ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලියනවා මෙන්න 30 බෙදනවා 2න් 15යි 15 3න් බෙදෙනවා 5යි 5 5න් බෙදෙනවා 1යි හරි දැන් ඉතින් දන්නවනේ මෙවුව දැන් ආයේ මම මේන්නේ මේ ටික මේ ටික කිය කියලා ඉන්න ඕනේ නැහැ දැන් ඕගොල්ලෝ දන්නවා එහෙනම් 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 ඔන්න 30 ප්‍රථමක සාධක වල ගුණිතය විදිහට මම ලිව්වා දෙවරක් 3 6යි 6 වරක් 5 3 හරි ඔය විදිහටම 45 තුනෙන් බෙදනවා 15යි තුනෙන් බෙදනවා 5යි 5 5න් බෙදනවා 1 එහෙනම් 45 ප්‍රථමක සාධක වල ගුණිතය 3 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 ඔය විදිහටම 92 2න් බෙදනවා 45යි 3න් බෙදනවා 15යි 15 3න් බෙදුවොත් 5යි 5 5න් බෙදුවොත් 1යි එහෙනම් 92 ප්‍රථමක සාධක වල ගුණිතය මෙන්න ලියුවා ත ඔව් කියන්නේ රරි ඉස්සලා මේ 16 වෙනි අභ්‍යාසය කරා වගේ කරන්න බැරිද ඒක මොකද්ද මේ ඔය ඔය කුඩා පොදු ගුණාකාරයේ මේ 16 වෙනි අභ්‍යාසය කරේ අර සංඛ්‍යා දෙකම එක අර බෙදලා 16ද 14ද 16ද 16 නම් තව පටන් ගත්තේ නැහැ 15 තමයි ඉවර කරේ සර් 15 15 පුළුවන් ඒකනේ මම කියන්නේ කුඩා පොදු ගුණාකාරය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා කියලා කිව්වා දැන් මම උගන්වන්නේ එක ක්‍රමයක් තව ක්‍රමයක් තියෙනවා තාම ඒක සාකච්ඡා කරේ නැහැ තේරුණාද පුස හරි දැන් එහෙමනම් කොහොමද ප්‍රථමක සාධක වල ගුණිතය විදිහට ලියලා කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කියලා කියලා දෙන්න යා පුතේ මේ පෙළිය හොඳට බලන්න මේ පෙළිය හොඳට බලන්න මේ පෙළිය හොඳට බලන්න ඔය පෙළේ තුනම හොඳට බලලා ඔය පෙළේ තුනම හොඳට බලලා මම විශ්වාස කරනවා මමට මට වැඩි ඕගොල්ලන්ගේ හොඳට පේනවා කියලා මම විශ්වාස කරනවා දැන් මම හිතාගෙන ඉන්නේ ඔය දරුවන්ට මට වැඩිය ඇස් හොඳට පේනවා කියලා හිතාගෙන ඉන්නවා හැබැයි සමහර වෙලාවට මම හිතාගෙන ඉන්න එක වරදීට දන්නේ නැහැ සමහර වෙලාවට මට වැඩිය වයසක දරුවෝ ඉන්නවද දන්නේ නැහැ දැන් මට වැඩිය වයසක දරුවන්ට මම මේක පේන්නේ නැහැ හොඳයි බලමු කොහොමද ඔන්න මගේ ප්‍රශ්නේ දෙකේ ඉලක්කම් වැඩිම සංඛ්‍යාවක් තිබෙන පෙළිය කුමක්ද පළවෙනි පෙළියේද දෙවෙනි පෙළියේද තුන්වෙනි පෙළියේද පළවෙනි පෙළියේ දෙවෙනි පෙළියේ පළවෙනි පෙළියේ තුන්වෙනි පෙළියේ තුන්වෙනි පෙළියේ තුන්වෙනි පෙළියේ ආ දෙකේ ඉලක්කම් වැඩිම ප්‍රමාණයක් පෙළි දෙකම තියෙනවා මේ පෙළියේ මේ පෙළිය හොඳයි එම දෙකේ ඉලක්කම් වැඩිම තියෙන්නේ ඔයවා දෙකේ ඉලක්කම් තියෙන ප්‍රමාණය 100 එක පෙළියක තියෙන
වැඩිම දෙකේ ඉලක්කම් ප්‍රමාණය කොපමණද? පළවෙනි එකේ එකයි තුන්වෙනි එකේ දෙකයි. මම අහන්නේ එක පේලියක තියෙන වැඩිම දෙකේ සංඛ්‍යා ප්‍රමාණය කොපමණද? එකයි. එහෙනම් පේලිය තියෙන වැඩිම දෙකේ ඉලක්කම් ප්‍රමාණය එකයි. මෙන්න දෙකේ ඉලක්කම එක පාරක් ළමයි ළමයි පේලියක තියෙන වැඩිම තුනේ සංඛ්‍යා ප්‍රමාණය කොපමණද? පේලියක තියෙන වැඩිම තුනේ ඉලක්කම් ප්‍රමාණය කොපමණද? දෙකයි. දෙකයි දෙකයි. එහෙනම් තුනේ ඉලක්කම් දෙක ලියනවා වැඩි කිරීම යොදලා. වැඩි කිරීම යොදලා. හරි. ඒ ළඟට වැඩිම පංගේ ඉලක්කම් ප්‍රමාණයක් තියෙන්නේ කොතනද? ඒ කොපමණද? සර් පෙළි තුනේම එක සමානව තියෙන්නේ. එක එක. හරි. පේලියක තියෙන වැඩිම තුනේ සෝයි පංගේ ඉලක්කම් ප්‍රමාණය කොපමණද? එකයි. प्रश्नोते හොඳයි. එහෙනම් මෙන්න ළමයි මෙතන තියෙන සංඛ්‍යා ටික වැඩි කරනවා. දෙවරක් තුන හයයි, හය වරක් තුන දහ අටයි. දහ අට පහෙන් වැඩි කරලා බලන්න පුතේ අනුවයි. එහෙනම් ළමයි තිහයි, හතලිස් පහයි, අනුවයි කියන සංඛ්‍යා තුනේම කුඩා පොදු ගුණාකාරය අනුවයි. ලියාගන්න එපා පෙවුට් එකේ තියෙනවා හදපු ක්‍රමය. මම ඒ ක්‍රමය තමයි මේ විස්තර කරේ. එහෙනම් ළමයි ඕගොල්ලෝ 16 වැනි අභ්‍යාසයේ පළවෙනි ගාන කරන්න බලන්න ටග්ගා. 16 වැනි අභ්‍යාසයේ පළවෙනි ගාන කරන්න තග්ගා. දානත්ත මාත්‍රික අයින් කරගන්න පුතේ ඕගොල්ලෝ හැමෝම. අකිත තන්දෝප නෙත්නි හරං කහා. මම මේ කල්පනා කරේ කරන්ට් එක යන්න යන්න වෙලා යන්න යන්න කට්ටිය අඩු වෙනවා. මට කියන්නකො නිදිමත නරෝ කවුරු හරි ඉන්නවද? නිදිමතයි වගේ දැනෙන කට්ටිය ඉන්නවද? සර් දෝම් කාර දෙනවානි. मगे सत्य वैली न
නිදිමත කට්ටිය ඉන්නවද නැත්නම් හරන් කාව මේකලා නිදිමතයිද තොන්දරා නිදිමත ලවන්ත චන්දෝප නිදිමතයිද පසේතු අමාත්‍යා සඳුමෙනි නිදිමතයිද එහෙනම් කාඩවත් නිදිමත හින්දා අද පන්ති ඉවර කරන්න බෑ 11ට අවුලක් නෑ අද රෑ 11 නම් ළමයි දෙවි ඉන්නේ හරි කොටයි කවරන් හදලා ඉවරයිද නෑ සර් ආයෙ නෝ සර්
එහෙනම් මේ ඉලක්කම් ටික වැඩි කරනවා දෙවර 2 4 රායි 4 වරක් 2 8යි 8 වරක් 3 24 රායි 24 3 වැඩි කරලා බලන්න 72යි මෙන්න පුතේ මේ දෙදෙනාගේ උදා පොදු ගුණාකාරය ुणाकारय सर मट अर कालीन पलवी का अनेट आदल बुड पिंड बरद अर पलवी गाने मे अनेट एक बार पिन्नला एक तो साक्षात्कार करें इससे ला प्रथम अगर साधक वाला गुणित्याग में दिए थे साक्षात्कार करेला एक अनाम सियाल ला हादर इवर तमाई अनेक समय साक्षात्कार करां एक समय साउ साक्षात्कार करें बैनर का ओएटी का होया नौने दास से विधि अभ्यास से किया ने प्रथम अगर साधक का भाग इसे एक होया ने किया लो එහෙමනම් හොයන්න වෙන්නේ ඔය මම මේ මොහොතේ උගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි කියලා දුන්නේ නැහැ. බැරි වෙලාවත් ඒ ක්‍රමය කියලා දීලා පිළිලා ඒ ක්‍රමයට හෙව්වොත් ඕගොල්ලන්ට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඇයි? මේක කියන්නේ ප්‍රථමක සාධක වල ගුණිත ලෙස ලෙවීමේ කුඩා පොදු ගුණාකාරය හොයන්න කිව්වොත් ඊ අදාළ ආකාරයට තමයි කොයලා නිවැරදි පිළිතුර ගන්න වෙන්නේ. පැහැදිලි නේද ඔබට? උසර්.
सर रिवर आई सर हर कुटे साउथ के में देने की नहीं नमन हुए हरे 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 ए मना मैंने देखते प्रथम का साधक वल गुणित आप दिव्य हट लिया घन यान वा कि मेवा वैली ये विस्तार करना आवश्यकता है आपने देखिए लगेवर आप देखा हाथराय हाथरोर आप कहाँ बीच आए ये लाइन तिहास प्रथम का साधक वल गुणित आप दिव्य हट लिया ना देखिए इन बेजन आप पहलवाई पहलव तूने बेदुनों पहाई पहा पहिन बेदुनों एकाई यह मना අපි බලමු දෙක වැඩි කිරීම තුන වැඩි කිරීම පහ දෙවරක් තුන 6යි 6 වරක් 5 30යි හරි ඊළඟට 50 ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලිව්වොත් 50 දෙකෙන් බෙදුනොත් 25යි 25 පහෙන් බෙදුනොත් 5යි 5 පහෙන් බෙදුනොත් 1යි එහෙනම් 50 සාධක වල ප්‍රථමක සාධක වල ගුණිතයක් විදිහට ලිව්වොත් और ना चराई के दें आपे बालों को हम तो कुड़ा तो गुना कार्य होया नहीं किया हरे ले दे हम दर्टे एस दे का पीएन दो हम दर्टे एस दे का पीएन दो मटे कियां द ओवरलैन का पेन देखे इलाका वैरीमा प्रमाण या पीएन ने मोना पेन ये द इमा प्रमाण या कोपा मनद पालेवेनी पेन ये देखा අන්නහරි පළවෙනි තේලියේ දෙක එහෙනම් ඔන්න ලෙව්වා තුනේ ඉලක්කම් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ කුමන තේලියේද එය කොපමණද දෙවෙනි තේලියේ එකයි මොකද්ද දෙවෙනි තේලියේ එකයි දෙවෙනි තේලියේ එකයි हाथरे इलाकां सीया पेन नवाद ए मोना पेलिए द काकन मनी पेलिए देखा है हाथरे इलाकां में पे कौन द एकाकन हाथरे इलाकां में एकाताने को वाल पेन ने नेप हाँ पाहे इलाकां वैनी में प्रमाण या मोना पेलिए द एमा प्रमाण या कोपा माना सर तुंगनी पेलिया देखा है सर अन्ना ओ सावा में ना मतलब इलाकां में पेली तुमे पेन वाद अच्छा रहते එහෙනම් මේ ඉලක්කන් ටික වැඩි කරගෙන යා දෙවරක් දෙක හතරයි හතර වරක් තුන 12යි 12 වරක් කොහොම දිනද 65 වැඩි කරලා බලන්න තුන් බිය මාසේ ඔක්කොම අයින් කරගන්න ඔය හැම දරුවම දාලා තියෙන මාස් එක අයින් කරගන්න. තව එන්නවා මාස් අයින් කරගෙන නැතුව. හොඳයි දැන් මේ චන්දෝපත් මාස් එක අයින් කරගන්න. නැත්නම් අයින් කරගන්න මාස් එක. හරි. දැන් මේ ගාන ඇත්තටම හරි කියලා ළමයි මාස් එකක් දාන්න. බොරුවට දාන්නේ නැහැ. මාව රැවට්ටුවට වැඩක් නැහැ පුතාලා. ඇත්තම හරියද net me ඔකිට සඳුමේ නී මේකලා චන්දූප හරන් කහව හරි ඇත්තම හරියද හොඳයි හවුස හොඳයි හවුසයි මොනවා නෙවෙයි නම් සන්තෝෂයි හරි හොඳයි පුතේ දැන් මම අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇත්තටම මේ කුඩා පොදු ගුණාකාරය සාධකවල ගුණිතයක් විදිහට ලියන විදිහ හොයපු විදිහ පුතාලා ඕගොල්ලන්ට පේනවද
संपूर्ण कर මම පොඩි අභියෝගයක් දෙනවා හරිද පුළුවන් නම් 17 වෙනි අභ්‍යාසය කරන්න මම කියලා දුන්නේ නැහැ මම 17 වෙනි අභ්‍යාසය ඔය කාටවත් කියලා දුන්නේ නැහැ පුළුවන් නම් 17 වෙනි අභ්‍යාසය කරලා ලබන සතියේ මට කියන්න අපි කරා ඔයා කියලා දුන්නත් නැතත් අපි උදාහරණ බලලා හරි ඉගෙන ගත්තා අන්න කියලා කියන්නේ අන්න නියමයි පුතේ එහෙම කිව්වොත් උගුරු මම කියලා දුන්නේ නෑ 17 වෙනි අභ්‍යාසය කරන්නේ නැහැ හැබැයි මේකේ උදාහරණ තියෙනවා මේ ටියුට් පොතේ ඕගොල්ලෝ හොකට මේක බලලා ඒ උදාහරණය බලලා 17 වෙනි අභ්‍යාසය පුළුවන් නම් කරලා දෙන්න කරලා දුන්නා නියමයි උගුරු හරි අපි බලමු එහෙනම් පුතේ මම අද දවසට නම ඉතින් කරන්ට් එක තිබ්බද නැද්ද කියන එක අදාළ කරගන්න එපා කොහොමද කරන්ට් යනවා හෙට ඉර පායනවා වගේ ෂුවර් හෙටත් කරන්ට් යනවා නේද මම අවිනිශ්චිත නැහැ ෂුවර්ම යනවා පුතේ ෆ්ලෑෂ් පිට ඉන්න ඉතින් කරන්ට් එක යනවා කියලා අපි ඉගෙන ගන්න එක නතර කරන්න බෑ ඉගෙන ගන්න ඕනේ නේද නේද දැන් ඕගොල්ලෝ හොඳට ඉගෙන ගන්න ඕනේ එතකොට ඕගොල්ලෝ හොඳට ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට කරන්ට් යන රටක ඉන්න බෑ අපි වෙන රටකට යනවා වගේ වෙලා යනවා මේක හැම වෙලම සොපි මෙහෙදි කියලා උඹලා මෙහෙදි කියලා අපි යනවා කියලා ඕගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. ඕගොල්ලන්ට වෙන රටකට හරියන්න පුළුවන්. ඒ හිඳ පුතේ කරන්ට් එක ගියා නැත ඕගොල්ලෝ ඉගෙන ගන්න ලෑස්ති. එහෙම ඉගෙන ගත්තොත් ඕගොල්ලන්ට හොඳ අනාගතයක් තියෙයි. හරි. එහෙනම් පුතේ මම අද දවසට නවත්තනවා ඕගොල්ලෝ හැමෝටම ආයුබෝවන් good night. ආයුබෝවන් sir good night. Thank you, sir. Cyber, sir. Thank you, sir.